රටේ දැවෙනම ප්‍රශ්න මොකද්ද? මේ ආගම් ජාතීන් ඔක්කොම අතර ප්‍රශ්නේ. ඒ කියන්නේ අපි රටේ හැමෝම කතා කරන්නේ අරකට සොලූෂන් එකක් දෙන්න ඕනේ, 20th කන්ස්ටිටියුෂන් ඇමෙන්ඩ්මන්ට් එක ගේන්න ඕනේ. ඇයි? ජාතීන් යාළු කරන්න. අපි කියමුකෝ දැන් මේ ජාතීන් යාළු කරන්න දැන් මොකද සොලූෂන් එක ජාතීන් යාළු කරන්න? දැන් මේ අපි කියමුකෝ හැම ආගමකම මොකද්ද කියලා තියෙන්නේ? බුද්ධ ආගමේ හෙල් ඇන් හෙවන් කියලා තියෙනවා. හින්දු ආගමේ හෙල් ඇන් හෙවන් කියලා තියෙනවා. කැතලික් ඇන් ක්‍රිස්තියානි ආගමේ හෙල් ඇන් හෙවන් කියලා තියෙනවා. ඉස්ලාම් රිලිජන් එකේ හෙල් ඇන් හෙවන් කියලා තියෙනවා. පිළිගන්නවද එහෙම කියලා තියෙනවා කියලා? මේ රිලිජන් හතරෙම මේක කියලා තියෙනවා. දැන් හැමෝටම කොහෙද යන්න ඕනේ? හැමෝටම හෙවන් එකට යන්න ඕනේ. හරිද? මේකේ ඇතුලේ 1% 0.5% ඉන්නවා අර කොහෙ යන්න ඕන කට්ටියද? හෙල් එකට යන්න ඕන කට්ටිය. 0.5% විතර ඉන්නවා. දැන් මේ 0.5% දැම්ම ඉඳලම දඟලනවා හෙල් එකට යන්න. ෆුල් ට්‍රයි එකක් දෙනවා. දැන් මං කියන එක වැරදිද හරිද? 99.9% ඕනේ හෙවන් වලට යන්න. අර 0.1 එක ෆුල් ට්‍රයි හෙල් එකට යන්න. හෙල් එකට යන්න විතරක් හදනව නෙවෙයි, මේක හෙල් එකක් කරලා අපිවත් ඒකට ඇදන් යන්න හදනවා. දැන් මොකද කරන්නේ? ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් දාලා මේගොල්ලන් අල්ලන්න ඕනේ. අල්ලලා එක්ක දැම්මම හෙල් එකට අරලා දාන්න ඕනේ, නැත්තම් රීහැබිලිටේට් කරන්න ඕනේ. නේ? දැන් ඔයගොල්ලෝ මගෙන් අහන්නේ මොකද්ද? මේගොල්ලන් කොහොමද අල්ලන්නේ? හරි. දැන් මම අල්ලලා පෙන්නන්නම්. දැන් පොලිස් වලට මේ ඩිජිටලයිසේෂන් එක කරාට පස්සේ සම්පූර්ණයෙන්ම ඒකට ෆින්ගර් ප්‍රින්ට් තියෙනවා, ෆේස් රෙකග්නයිස් කරනවා. ඒ කියන්නේ ඕනම වීඩියෝ එකකින් ඕනම ෆොටෝ එකකින් ෆේස් එක රෙකග්නයිස් කරලා ගන්නවා. අරගත්තට පස්සේ දැන් මොනවද කරන්න පුළුවන්? දැන් තියෙන්නේ අර වගේ ඉෂුස් වෙලා අර ගිනි තියා ගන්න වෙලාවල් අර මේවා තියෙන ඔක්කොම වීඩියෝස් ටික අරන් එනවා. අරන් ඇබිල්ලා මේ හැම තැන්වලම ඉන්න අර එක ජාතිය පුද්ගලයෝ ටික රෙකග්නයිස් කරලා ගන්නවා අතට. ඊට පස්සේ අහුවෙන අහුවෙන තැන්වලදී ඔයා මේ හැම තැන්වලම හිටියා නේද කියලා ස්ටේට්මන්ට් එහෙම අරගන්න අරගනවා. දැන් ඊට පස්සේ නීතියක් නැහැනේ. දැන් ඊට පස්සේ මොනවද කරන්න ඕනේ? ඊට පස්සේ ඒක කරන්න ඉස්සර නීතියක් හදන්න ඕනේ. මොකද්ද නීතිය? Religious and Multiculturalism Harmony Act කියලා හදන්න පුළුවන්. මේ ඇක්ට් එක හදලා මේකට කරන දඬුවම් ටික දෙන්න පුළුවන්. මේකේ ඇප් දෙකක් තියෙනවා මම කියවපු. එකක් සිංගප්පූර Religion Harmony Act. අනිත් එක කැනඩාවල තියෙනවා Multiculturalism Act. ඇක්ට් එකක් හදලා මේකට දඬුවම් කරන විදිහ හදලා තියන්න ඕනේ. ඒ දඬුවම් කරන එමත් හොඳට හදලා තියෙන්නේ. කරන්න දෙයක් නෑ, අර ටික ගත්ත දැම්මා. Human Intelligence දාලා ඇක්ට් එක හදන්න ඕනේ. ඒක යාරකට බෑ. Artificial Intelligence දාලා අල්ලන්න ඕනේ. අල්ලලා රිමන් ඇතුරට තියලා අවුරුදු දෙක තුනක් හොඳ පොත්පත් කියවන්න දීලා අර බ්‍රසීල් වල වගේ බ්‍රසීල් වල ඇල්ලලා ඇතුළට දාලා හොඳට පොත්පත් කියවලා නොලෙජ් එක ආවට පස්සේ තමයි එළියට දාන්නේ. ඉතින් මේ 0.1 එක හදන එකනේ තියෙන්නේ.